තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන තැම්පත් කරන්න යෙදුණු ඒ උතුම් සම්බුද්ධ පූජාව අපි සියලු දෙනාම බොහොම සදහසිතින් ගෞරවයෙන් ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප ඉදිරියේ වැඩ ඉන්නවා කියන සිතුවිල්ලෙන් නීල පීත ලෝහිතෝ දාත මාංජිෂ්ඨ ප්‍රභාස්වර කියන සවනග්ගන බුදුරැස්මාලා විහිදවමින් දෙවියන් බඹුන් පිරිවරාගෙන සියලු සත්වයන්ගේ පූජා මැද වැඩ ඉඳින්නා වූ අපගේ ලෞතුරු බුදුරජාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ ගුණෙන් සෝභමාන වන අපගේ ශාස්ත්‍රුන් වහන්සේට අද මේ තැන්පත් කරන්න යෙදුණු අපගේ දහනේ අග්‍රම භාගය පූජා කරමි පූජා වේවා සම්බුදුරජාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සියලු පූජා වස්තු සමූහය පිළිගන්නාසේක්වා අපට අමා මහ නිර්වාණ ධාතුව සුවසේ පසක්කරන්ඩ මේ පින්කම් උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනය ඇතුව අපි මේ සියලු පූජා වස්තු සමූහය පූජා කරමු. සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් යාවතා භගවාලෝකේ තින්තේය තව සාසන තාවතා පතිගන්නාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලම්පදින්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධා පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න බඳුරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු මුද්දම අදිවාසීතුනු භන්ති භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුද්දම අදිවාසීතුනු භන්ති භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුද්දම අදිවාසීතුනු භන්ති ව්‍යංජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුද්දම අදිවාසීතුනු භන්ති පලාපලං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුද්දම අදිවාසීතුනු භන්ති සම්බන්සන්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුද්දම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තති පූජයාමි මුනින්දස්ස සිරිපාද සරුරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි මොක්ඛං
पुंपमिलायाति अतायदं मे कायो ततायाति विनाश साधु 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 इति पिसो भगवारहन सम्मा संबुद्धो विज्ञाचरण सुगतो लोक विदु अनुत्तरो पुरुष धम्म सारति संता देव मनुष्याना बुद्धो भगवती स्वाकातो भगवता धम्मो संदिन्तिको अकालिको एहि पास्सिको उपनायिको पञ्चान्तं वेदितम्बो विन्यो हेति सुपतिपन्नो भगवतो सावक संगो उजुपतिपन्नो भगवतो सावक संगो न्यायपतिपन्नो भगवतो सावक संगो सामीचिपतिपन्नो भगवतो सावक संगो यद्दिदं चन्तारि पुरिष युगानि अन्त पुरिष एष भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दंकिनेयो अंजनि खरनीयो अनुत्तरं पुण्याकेन्ता लोकं साति साधु 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 वंदामि चेति अंसंबं संबताने सुपतिंतिता शारीरिक दातु महाबोधि बुद्धरूपं सकलं सदा मय्यांगनं नागधीपं कल्याणं पदलांचन दिवागुवं दिगवापि चेतियंच मुतिंगन तिस महाविहारंच बोधिन्मरच सन्नमाले महाचेतियं तुपाराम भयागिरि जेतवनं सेलचेतिया तथा गाचर गामकं एते सोलसटानानि अहं वंदामि संबदा साधु 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 मंकी वट पसमी पूजा वाक्य कियमु निरोध समापन्ति अरिहं फल समापन्ति महाकरुणा समापन्ति नेगी सिटियाक्मिन् वेड हिदिन्नाउ महाकारुणिकौ वीतरागीउ वीत दोषीउ वीत मोहीउ असमउ असम समउ देवाति देवउ संक्राति संक्रउ
ब्रह्माति ब्रह्म हु मार पराजय कलाउ वंदनीय अभिवंदनीय पूजनीय अभिपूजनीय दस भल धारियु असरन सरन अनाथ नाथ धर्मस्वामी धर्मराज आनन्वहन सेठ मेसियलु पूजावन गिंद अपगे शिलादि प्रतिपंति इंद पूजा करमी पूजाम विवा पूजा करमी पूजाम विवा पूजा करमी पूजाम विवा साधु साधु साधु। මේ අය අද මහා සංඝරත්නය උදෙසා දානය සංවිධානය කරන්න යෙදුණු ඒ පින්වත් පිරිස සිතින් අරමුණු කරගන්න අපගේ දහනේ අවශේෂ භාගය අග්‍රම භාගය ලෝතුරු බුදුරජාණන් වහන්සේට මේ සියලු දෙනාම පූජා කරන්න යෙදුණා. ඉතින් අනිකුත් කොටස අවශේෂ භාගය අතීත අනාගත වර්තමාන කියන तुम काले टमाइति महासंगरत उदेशा पूजा कर्मी पूजा वेवा किन सितुविल जनित करगांड बुद्ध प्रमुख महासंगरत एवगेम भिक्षु भिक्षुनी उपासक उपासिका किन पार्श्वे नद उपासक उपासिका किन पार्श्वे आरमनु करगन सिवन पिरिस बुद्ध शासने इन्ने पिरिस हतराय भिक्षु भिक्षुनी उपासक उपासिका किन हतर तिमे विलावे भिक्षुन वहांसेला एवगेम उपासक उपासिका केन मे पिरिस अरमुनु करगेन तमय अद मे दान मे पिंकम सियल सिद्ध विन्ने तिम बुदुरुजानन वहांसे वेड इन्न विलावे मध्यम रात्रियेदी उग्गहे सिटुतुमा देवलो वैपदिला मे परलोगहिल्ला तथागत बुदुरुजानन वहांसे मुनगहेंड पेमिलिया मेतुमा बुदुरुजानन वहांसे मुनगहेंड आवट पासे बुदुरुजानन वहांसे दनगन्नो मे उग्गहे सिटुतुमा कियला ते मेतुमा देवलो इपदिला तमांट प्रियमनापु वरने सहित एवगेम शरीरे सहित भाग्यवत बुदुरुजानन वहांसे मुनगहेवन निसा බුදුරජාණන් වහන්සේ මෙතුමාට ලස්සන ගාථාවකින් කාරණයක් මතක් කරනවා. ඒ තමයි මනාපදායි ලබතේ මනාපං අග්ගස්ස දාතා ලබතේ පුනග්ගං වරස්ස දාතා වරලාභි හෝති සෙට්ටස්ස දාතා සෙට්ට මුපෙන්ති ඨානම්. මේ මතක් කරන්නේ उग्गहे सिटुतुमा देवलो विपदिला दें तमांट प्रियमनापु शरीरे नेविलतीने तेनिसा मनापदाई लबते मनापां यमेक तमां खेमति प्रियव देवल दंदेनो वनां औटा पाव लबेने मनापव देवल मै एवगे मै अग्गस दाता लबते पुनग्गं मेलोके अग्र देवल दंदेन के नाट आपहु याट लबेन्ने मेलोके अग्रम देवल तमय वरस दाता वरलाभि होते मेलोके उतुम देवल दंदेन के नाट मेलोके आपहु लबेन्ने उतुम देवल तमय
එවගේමයි සෙට්ටස්ස දාතා සෙට්ට මුපෙන්තිතානම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨයයි යමක් කියනවද ඒ ශ්‍රේෂ්ඨ වූ දේවල් දන් දෙන කෙනාට නැවත ලැබෙන්නේ ශ්‍රේෂ්ඨ වූ දේවල්මයි කියනක බුදුරජාණන් වහන්සේ මතක් කරා. ඉතින් මෙතුමා මේ දෙව්ලොව ගත වෙන්න හේතු වෙලා තියෙන්නේ ප්‍රධාන දානමේ පින්කමක්. ඉතින් ඒ දානමේ පින්කම බුදුරජාණන් වහන්සේ මතක් කළා තමයි ඒ එතුමාට ඒ කාරණේ මතක් කරන්නේ. මොකද එතුමා ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානයක් දීලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මේ කෑම වලට කැමති, ඔබ වහන්සේටත් මේ කෑම මම පූජා කරනවා කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මේ විදිහට දාන දීලා තියෙනවා. ඉතින් ඒක ලොකු විස්තරයක් තියෙනවා. අන්නේ දානේ අරමුණු කරගෙන තමයි මෙතුමාට මේ රූපකාය ඇතුළු මේ දිව්‍ය ස්වභාවය ලැබිලා තියෙන්නේ. නිසා තථාගතයන් වහන්සේ මතක් කරනවා අනේ පිටි සිටුතුමාටත් සිටුතුමනි මේ ලෝකේ දුර්ලභ කාරණා තියෙනවා. අපට මේ දුර්ලභයි කිව්වට අපට නිතර දකිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉෂ්ටෝ කාන්තෝ ප්‍රියමනාපෝ මේ ලෝකේ ආයුෂය කියන එක දුර්ලභයි. ස්තෝකාන්තෝ මනාපෝ ආයුෂය කියලා කියන්නේ අපි දකිනවා අවුරුදු 70ක් 80ක් මේ ඉන්න අය ඕනතරම් අපට හම් වෙනවා නැද්ද? ඕනතරම් අපි දකිනවනේ. හැබැයි දැක්කට ඔය අතර ලෙඩ දුක් නැතුව හරි සතුටින් මේ ආයුෂය ගෙවන අය ඉන්නවද? මං අහන්නේ ඒක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ තමන්ලා කැමති වෙන්නේ ලෙඩ වෙවි අවුරුදු 80ක් 90ක් ඉන්න කැමතිද? නෑ, මේක යන්න බැරුව අඩේ තියන්න බැරුව දුක් විඳ විඳ ගෙවන අවුරුදු 80කින් පළක් නෑ. බුදුරජාණන් වහන්සේ මතක් වන්නේ ඒ විදිහේ දීර්ඝායස යම් කෙනෙක් අවුරුදු 70ක් 75ක් හරි ලබනවා නම් ඒ ලබන කෙනා නිදුක්ව නිරෝගී භාවයෙන් යුතුව ඒ කාලේ ඒ ආයුෂ පරිහරණය කරන්න පුළුවන්. අන්න ඒකට කියන ඉෂ්ටෝකාන්ත. එනිසා ඒක නිකන් ලැබෙන්නේ නෑ සෙට්ටුතුමනි. කෙනෙක් හිතුවාට මට මෙහෙමයි මෙහෙමයි මේ නිරෝගී භාවයේ දීර්ඝායස ලැබේවා, ඒක නිදුක් නිරෝගී භාවයෙන් යුතුව ලැබේවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා ඊට අදාළ පින්කම් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ළඟට මතක් කරනවා මේ ලෝකේ වරණේ දුර්ලභයි. ඉෂ්ටෝ කාන්තෝ ප්‍රියමනාපෝ වරණේ දුර්ලභයි. දැන් සුදු පාට අය ලෝකේ ඕනතරම් ඉන්නවා. නමුත් ඒ අයටත් ඒක ගැළපෙන්නේ නැහැ නේ. ඒ අය තවත් මොනවා හරි දෙයක් කරනවා. ඒක හැටියක්. කියන්නේ එයාලා කැමති වෙන වරණය කියනක ලෝකේ හැම පුජ්‍යලයක දිහාම බැලුවම ඒ පුජ්‍යලයා ප්‍රිය වූ වරණේ පුජ්‍යලයට ලැබිලා නැහැ. එහෙම ලැබිලා තියෙනවා නම් එහෙම ලැබිලා තියෙන බොහෝම කලාතුරකින් කෙනෙකුට. ඒ කියන්නේ ප්‍රියමනාප වරණය කියන එක ප්‍රියමනාප භාවයේ වරණය කියන එක තමන්ටත් අනුන්ටත් ප්‍රිය වූ වරණයක්. දැන් මට ප්‍රිය වෙලා වැඩක් නැහැ, අනිත් අයට ප්‍රිය නැත්තම්. ඒතර අනිත් අයට ප්‍රිය වෙලා වැඩක් නැහැ, තමන්ට ප්‍රිය නැත්තම්. නිසා මේ රූපකය කියන එක ඒ විදිහේ ප්‍රියමනාප වූ වරණයක් කෙනෙකුට ලැබෙනවා නම් ඒකත් දුර්ලභයි. ඒකටත් මේ බුදුරජාණන් මේ අනේ පිරිසුතුමාට කියන පින්කම් කළ යුතුයි. ඊළඟට පරිවාර සම්පත්තිය, ඒ වගේම සැපය, කායික වශයෙන් මානසික වශයෙන් සුවය, ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන කීර්ති ප්‍රශංසා, මේවා හැම දෙයක්ම තමන්ට ඕන හැටියට ලැබෙන්න පින්කම් තියෙන්න. නිෂ්ඨ වූ කාන්ත වූ පින්කම්. ඒ නිසා ඒ පින්කම් මතක් කරාට පස්සේ තමයි උග්ගහය සිටුතුමා හැම ඒ වගේ පින්කම් දානාදී පින්කම් කරලා තමන්ට කැමැති වරණේ තෝරගත්තේ, තමන්ට කැමැති දෙව්ලොව තෝරාගත්තේ, තමන්ට කැමැති රූපකය තෝරාගත්තේ. ඒ නිසා අර සාමාන්‍යයෙන් අපි සඳහන් කරනවනේ අන්න දෝ බල දෝ හෝති, ආහාර දෙන කෙනා කායික ශක්තිය දෙනවා. වත්ත දෝ හෝති වන්න දෝ, හොඳ ප්‍රිය වූ වස්ත්‍ර දන් දෙන කෙනා ප්‍රිය වූ වර්ණය ලැබෙනවා. ඉතින් එදා උග්ගහ සිටුතුමත් එහෙම දෙනවා. මතක් කරනවා බුදුරජාණන් වහන්සේ මම මේ කසීසලු වලට හරි කැමති. ඒ නිසා මේ කසීසලු මං හරි ප්‍රියමනාපයි. මම මේවට හරි මාසයි.
ඒ නිසා මම බුදුරජාණන් වහන්සේටත් කසීසලු පූජා කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට මේ සියල්ල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද මේ ආහාර දානයත් ඒ වාගේ අපි මේ දානය මතක් කරපු නිසා මතක් කරේ දන් දෙන පින්වත් පිරිසට. මේ දානය කියන එක බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කරා. ඒ කුසලානිසංස සියල්ලම දානය මත රැඳිච්ච වූ කුසල්. නිකන් ලැබෙන එකක් නෙවෙයිනේ. දානය මත රැඳිච්ච ඒවානේ. ආහාර දානය, වස්ත්‍ර දානය, පාවාහන් දානය. ඉතින් මේවා මත ලැබෙන පින්කම්. ඒ නිසා අද මහා සංඝරත්නයත් ලෞතර බුදුරජාණන් වහන්සේත් අරමුණු කරගෙන බොහෝම ගෞරවයෙන් සදහසිතින් ඒ වගේම අපගේ මේ පිරිසත් අරමුණු කරගෙන උපාසක උපාසිකා කියන මේ පිරිස අරමුණු කරගෙන බොහෝම ගෞරවයෙන් අද මේ පින්කම් සියල්ලම සිද්ධ කරන්න යෙදුණා. ඉතින් මේ පින්වත් පිරිස දාන ආදී පින්කම් කරන මේ පින්වත් පිරිස බොහොම සතුටු වෙන්න ඕනේ. අද වර්ෂයේ ආරම්භක දවස බොහෝම වටිනා කියන පින් කටයුත්තකින් අද අපි වර්ෂය ආරම්භ කරන්න යෙදුණා. ඉතින් තමන්ගේ ජීවිතය පිනෙන් පුරවාගෙන මේ ඉදිරි කාලයේ පුරාවට විශේෂයෙන් අද මේ පින්කම් සියල්ලම සිද්ධ කරන සියලු දෙනාගේම ජීවිත තව තවත් කුසල ධර්ම උපදවා ගන්න දැන් අපිට හොඳට තීරණ දෙයක් තමයි දවසින් දවස අඟලෙන් අඟල අපේ ජීවිත පිරිහීමක්මයි ඇත්තටම අපට ඉදිරි කාලයේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ. රටක් පිරිහෙනකොට අධ්‍යාත්මික භාවය පිරිහෙනවා කියන එක ඉබේම සිදුවෙන දෙයක්. එතකොට අධ්‍යාත්මයේ පිරිහෙනවා කියලා කියන්නේ අපට ලැබෙන්න තියෙන අවස්ථා ගොඩාක් ධර්මයේ පැත්තින් මඟහැරිලා යනවා. ජීවිතයේ අකුසලයෙන් පිරෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. එහෙම වුණොත් එහෙම ජීවිතයක් තුළ අපේ ජීවිතය පිනෙන් පුරවා ගන්න අවස්ථා අඩු වෙලා ගිහිල්ලා නැවත අපි මහා අකුසල කන්දකට භාජනය වෙන තත්වයට වැටෙනවා. ඒ නිසා මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ ලැබුණු අවස්ථාවේ බොහෝම සුළු කාලය තුළ මේ එන ඉදිරියට තියෙන කාල පරාසය තුළ පුළුවන් නොපරිම වෙහෙසලා පුළුවන් විදිහට කුසල ධර්ම සිද්ධ කරගන්න පුළුවන් වෙහෙසීමක් දරන්න මේ පින්වත් පිරිසල සියලු දෙනාට ශක්තිය, ධෛර්ය, වාසනාව නොඅඩුවම ලැබේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරගනිමින් අද මේ දාන මේ පින්කම් සිද්ධ කරගන්න යෙදුණු අද ස්වාමීන් වහන්සේලාට දානය චිත්‍රා පුවක් කුඹුර මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස සඳහන් කරලා තියෙනවා. අතිගරු පූජනීය මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ, පූජනීය අතිගරු පූජනීය මිරහවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසනේ වැඩවාසය කරන සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවය චිරජීවනය පිණිස මේ පින්කම් හේතු වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරනවා. ඉතින් දානය සංවිධානය කරන්න යෙදුණු චිත්‍රා පුවත් කුඹුර මහත්මිය ප්‍රදාන. ඉතින් අද මේ පින් මේ පවුල්වල වාසය කරන සියලුම පින්වත් පිරිසට ඒ වගේම දානය පිළියෙල කර ගැනීමට උපකාර කළ දූ දරුවා ආදී සියලු දෙනාට මේ වෙලාවේ මේ රැස් කරගන්න යෙදුණු සීල පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලයෙන් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, සැනසෙල්ලක් වේවා, නිවන් පිණසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනෙ සිද්ධ කරනවා. අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන පීකේ සෝමපාල මහතාට ඊතාමික්මනින් නිදුක් නිරෝගී භාවය ලැබීම පිණිස චිරජීවනයේ පිණිස මේ පින්කම් හේතු වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා. ඒ වගේම යෝගී පිරිසට දායකත්වය කුසුම් පෙරේරා මහත්මිය, ඒ වගේම ප්‍රියන්ති විධානගේ මහත්මිය, ශ්‍රියානි පෙරේරා මහත්මිය, ගංගා වානගුරු මහත්මිය, ටී ගුණතිලක, නන්දා සිරිසේන, කුමාරි මේඝා කොටු යන මහත්මින් විසින් අද මේ පින්කම සිද්ධ කරනවා. තියාගේ අරමුණ වශයෙන් ගැමුණු පෙරේරා මහතාගේ පරලොව සැපත් වී දැනට මාස 3ක් පූර්ණ වෙලා තියෙන එතුමාට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. එතුමා ඇතුළු
මිය පරලොව යන්න යෙදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා යත් කොතනක කොහේ හරිඳ සාදු කියලා මේ පින් අනුමෝදන් වේවා ඒ ජීවිතයේ සුඛිත මුදිත වේවා යහපතක් වේවා නිවන් පිණසම ඒ අත්තන්ට මේ පින් උපකාර වේවා කියලා මිය පරලොව ගියේ පින් අනුමෝදන් කරන සියලු දෙනාට පින් පමුණුවමු ඒ වගේම යෝගාශ්‍රමයේ වැඩ වාසය කරන ඒ පූජනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ පිණසම මේ පින්කම් හේතු වේවා කියන ප්‍රාර්ථනයත් අද මේ පින්කම සිද්ධ කරන මේ මෑණිවරු මහත්තුරු සියලු දෙනා ඒ පවුල්වල වාසය කරන සෑම සියලු පින්වත් පිරිසට සහභාගී වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් මේ පින් බලයෙන් සියලු දෙනාගේම ජීවිතවලට සිතක් වේවා සාන්තියක් වේවා නිදුක් නිරෝගී භාවයේ ජීවිතේ පුරාවට උදාපත් වේවා තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් සියලු ප්‍රාර්ථනා සියලු අභිමතාර්ථයන් ජයගෙන මෙලොව පරලොව දෙලොව ජයගෙන නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්න මේ පින්කම් උපකාර වේවා කියන ප්‍රාර්ථනේ අපි සිද්ධ කරනවා. ඉතින් අද දානේ මහා සංඝරත්නයට දානේ සංවිධානය කරන්න යෙදුණු ඒ පින්වත් පිරිස නමිනුත් මිය පරලොව යන්න යෙදුණු සෙලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඒ ඇත්තොත් කොතනක කොහේ හරි ඉඳ සාදු කියලා මේ පින් දැක අනුමෝදන් වීමෙන් ඒ අයගේ භව ගමන සංසාර ගමන සුඛිත මුදිත භාවයට පත් වේවා ඒ ඇත්තන්ටත් නිවන් පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරමු. ඉතින් අපි රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද මේ විහාරස්ථානයේ වැඩ නොහිටියත් ඒ අපගේ මිනහවත්තේ ලොකු ස්වාමීන් වහන්සේ ඊයේ ජන්මදිනේ ස්වාමීන් වහන්සේට ඒ වගේම අපගේ අනෙකුත් සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවයේ පිණිස මේ පින් හේතු වේවා ලංකා වාසි ලෝක වාසි සියලුම මහා සංඝරත්නයටත් යහපත පිණිස මේ පින්කම් හේතු වේවා මේ විහාරස්ථානයට අධිගෘහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සතර වරන් දෙවියන්ට සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පමුණුවමි සියලු දෙවියනුත් මේ පින් දැක සාදු කියලා අනුමෝදන් වීමෙන් දිවියේ අසේසුරෙන් සැප සම්පතින් අභිවර්ධනය වී දෙවියන්ටත් පැතූ බෝධියකින් නිවනින් සැනසෙන්න මේ පින්කම් හේතු වේවා අද මේ පින්කම් සිද්ධ කරන සියලුම පින්වත් පිරිස ඒ වගේම අද දවසේ මේ සීලාදී ගුණධර්ම පුරන්ඩ මේ විහාරස්ථානයට පැමිණෙන්ඩ යෙදුණු ඒ සියලූම පින්වත් පිරිස එවගේම අයගේ පවුල්වල වාසය කරන සෑම සියලු දෙනා ලංකාවාසි සැම ලෝකවාසි සැම ඩින් බවාග්‍රහයේ සිට යටින් නවීචය දක්වා වාසය කරන සියලු සත්වයන්ට යහපත සැනසිල්ල පිණිස මේ පින් හේතු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සීල සමාධි ප්‍රඥා ගුණ නිරන්තරයෙන් අභිවර්ධනේ වෙත්වා සියලු සත්වයන්ටම ගෝර සසරෙන් නිදහස් වීමට මේ පින පුණ්‍ය ආශිර්වාදයක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනය ඇතුව අපි රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ගාථා කියමින් දෙවියන් ඥාතින් ඇතුළු සියලු දෙනාට මේ පින් පමුණුවමු. එතාවතා ච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති ඉදං ඕ ඥාති දං ඕතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාති දං ඕතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාති දං ඕතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල
සතන් සමාගමෝහොතු යාවනි බානපත්තියාම කායේන වාචා චින්තේන පමාදේන මයාකත අංචයං කම මේ බන්ති භූරි පඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සම්දින්තික අකාලික අංචයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත අනුන්තර ඉදං වේ පුඤ්ඤ කම්මං ආසවක්ක යාවහන්නෝතු සම්බ දුක්ඛා පමුඤ්ජතු සාදු 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 අපි විසින් සිද්ධ කරන්න යෙදුණු මේ උතුම් පින්කම අවසන් වෙනවා. ඉතින් සියලු දෙනාට ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණානුභවයෙන් ජීවිතේ පුරාවට මෙහපතක් වේවා කියන උතුම් ප්‍රාර්ථනයතු මහා සංඝ රත්නේ ආශිර්වාද කරනවා. වන්දනා කරගමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති හිමිනාතේ සමිජ්ජතු සුපතිවදී. ඉමනින් සැනසෙත්වා.